ආයුබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්ත මම ප්‍රසාද නිවන්තිකා විජයරත්න ප්‍රථම නවධානය හිරු රටේ සිරස්තල වෙත පසුගිය සමයේ දේශපාලනඥයින් සහ උසස් පොලිස් නිලධාරීන් තමන්ට හිරිහැර කළ බව නව පොලිස්පති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියයි. හිටපු ජනාධිපතිවරයාගේ වත්තර මුල්ලේ කාර්යාලය අසලදී සැක කටයුතු පුද්ගලිකු අත්අඩංගුවට. මේ දිනෙන් පසු ඇතම් සමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් යලිත් අවධාරණය කරයි. රටේ සංවර්ධනය තම පරපුරේ විනාශය බව ආදිවාසී නායකයා කියයි. රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ මරණය රිය අනතුරක් ලෙස සලකා පරීක්ෂණ සිදු කරන්නයි තමන්ට උපදෙස් ලැබුණු බව නාරායන් පිට පොලිසිය අපරාධාංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා. මේ බව හෙළි වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකින්. अपराध परीक्षण डिपार्टमेंट अधिकारी करण वार्ता कले अतरंगे पसुवन नारायणपेट पोलिस अपराधांशे हिटपो स्थानाधिपति सुमित चांपिक पेरेरा तम डिपार्टमेंट प्रकाश क्लबादून बबाई ताजुडीन महता मिहगी रिय अनतुरगिन बबड सलका विमर्शन क्रियात्मक इहल पोलिस नोदहरीन तमंट उपदेश लबादून बब ओह एहिदी प्रकाश कल बब अपराध परीक्षण डिपार्टमेंट अधिकारी दनम दीत बिनवा රග ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතන සිද්ධියේ විමර්ශන වලට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරඟුට ගන් ලැබුවේ පසුගිය 20 වෙනිදායි. පසුව ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිරණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දේශපාලනඥයින් සහ උසස් පොලිස් නිලධාරීන් තමන්ට පසුගිය සමයේදී හිරිහැර කළ බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. මෙරට 34 වන පොලිස්පතිවරයා ලෙසපත් වූ පූජිත් ජයසුන්දර මහතා පොලිස් මුලස්ථානයේදී පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතායි. නව පොලිස්පතිවරයා හට සම්මාන මුරයක්ද එහිදී පවත්වන ලැබුවා. ආගමික වතාවත් තුළ නිරත වීමෙන් අනතුරුව නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූ අතර ආරම්භයේදී පොලිස්පතිවරයා සංවේදී වුණා. මේ අභියෝගයේ අවසන් මේව ලබා ගැනීමට එක් මාහට උදව් දුන් මගේ බිරිඳ මම මතක් කරනවා. මගේ දරු දෙන්නා මම මතක් කරනවා. ඒ වගේම මට උදව් කරපු මගේ දෙමෝපියෝ දෙන්න මගේ අම්මා මට මතක් කරනවා. ටිකක් සංවේදී වෙනවා ඒකින්ද මම කතා කරනවා. ඊළඟට මගේ අප්පච්චි මගේ කිරි අම්මා මගේ ඥාතියෝ හිතවත් මම ආයන්න කියපු මගේ මාමුකලන් න්‍යාය තක්සලා මහාවිද්‍යාලයේ ගමේ ඉස්කෝලේ ඊළඟට මගේ ජීවිතේ ගමන් මගේ වෙනස් කළ මගේ ආදරණීය මානවර ධර්මරාජ මාතා This is the first and the last for the media Hereafter no press conferences hereafter no articles for the papers don't please ask me about the personal character and the blah 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 no never that is my way of doing things I'll be really really strict on discipline whether it's a big or small they'll get it මහජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ මට මේක උටුන්නක් නෙමෙයි මාතුරුනි this is a big challenge කරනවා නම් හරියට කරනවා නැත්නම් යනවා මොකද I have been used to the hard life suffered hell of a lot I got harassed from various corners no names පුද්ගලයෝ නෑ even now to get in the top post මේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂය එතකොට දිගටම පවත්වාගෙන යනවා අනිවාර්යෙන් මේක ඉදියට පවත්වාගෙන යනවා अंग संपूर्ण इन्वेस्टिगेशन अदाल ඒ මාදි දද්දකින් දිවිලා තියෙනවලු
අතීතයේ තිබුණලු මම දැක නොමැත ඇත්තටම මේ පොලිසිය දේශපාලනය කරන වෙලාව තියෙන්න ඇති එහෙම දැන් නැහැ සම්පික අනක මහත්මයාට විරුද්ධව යම් කිසි චෝදනාවක් තියෙනවා ඒක කොහොමද පරීක්ෂණ සිද්ධ කරන්නේ පරීක්ෂණයක් කරගෙන යනවා වැලිකඩ පොලිසිය අදාළ කරුණු වාර්තා කරලා තියෙනවා අධිකරණයේ ඉදිරියටත් ඒ ඉන්වෙස්ටිගේෂන් එක කරගෙනම ඉතර අවසානට තියෙන්නේ දැන් ඔබතුමා පොලිස්පති කරන්ද මේ Facebook එකෙන් ලොකු කැම්පේන් එකක් ගියා ඔව් ඔබතුමා ඒක පිළිගන්නවද हिटपु जनाधिपति महेंद्र राजपक्ष महतागे बत्तर मुल्ले पिहिटि कार्यालये सक कटयतु लेस गवसुनु पुद्गलयेकु आरक्षक निलधारीन् विसिन् तलांगम पोलिसियट भार दी तिबेनवा पोलिसिय पवसुवे मे वन विट सक करु संबंधयेन् वेडदुरु विमर्शन सिदु किरेन बबयि බතරමුල්ල නිලුම්මාවත ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය තුල අද දහවල් මෙම පුද්ගලයා සැක කටයුතු ලෙස ගැවසී තිබෙනවා. අද උදෑසන අතිගරු ජනාධිපතිතුමා ගරු මන්ත්‍රීවරු සමග සාකච්ඡාව පැවතිද්දී මා හමු වෙන්න දැනුම් දීලා තියෙන නිසා පුද්ගලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. අද ජනාධිපතිතුමාගේ රැස්වීම පැවැත්වෙන නිසා කිසිම පුද්ගලයෙකුට අද දිනේ මා වේලාව ලබා දීලා තිබෙන්නේ නැහැ. මේ පිළිබඳව මට සැක නිසා මම කාර්යාලයේ අනික් අයට මං කිව්වා සැක කටයුතු ලෙස අපි හඳුනාගත් පුද්ගලයන්ද කියලා බලන්න කියලා. මට දැනුම් දුන්නා අපි මෙතෙක් කල විමසිල්ලෙන් සිටි පුද්ගලයන්ගෙන් එක් අයෙක් කියලා මේ අය. ඉතින් ඒ නිසා මං ඔහුගේ විමසුවා එයි මම වාට එන්න කියලා තියෙනවාද කියලා ඒක කලකුව නැහැ. කියලා මම වෙන ඇයි ආවේ කියලා. ඔව් නිරුත්තර වුණා. ඒලා ටිකක් වෙලා ඉඳලා කිව්වා මම මේ නිකන් ආවා කියලා. ආරක්ෂකංශයට මම කතා කරලා ඔව් පිළිබඳව ප්‍රශ්න කරන්නයි කියලා මම බාර දුන්නා. අපි ඔහුගේ හැඳුනුම්පත් පරීක්ෂා කළා. එහෙම හැඳුනුම්පත් කිසිම දෙයක් ඔහු ළඟ නැහැ. සමහර විට බුද්ධිංශ වෙන්නත් පුළුවන්. හැබැයි ඒ බව දැනුම් දුන්නේ නැහැ. ඔහුගේ දුරකථනයේ අපේ බාරයට ගත්තට පස්සේ ප්‍රශ්න කරපු අය කිව්වා ඔහුගේ දුරකථනයෙන් MR ගියාද කියලා අහනවා කියලා. වරින් වර තලංගම පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා. ඒකාබද්ධ විපක්ෂයේ මේ දින රැළිය කඩාකප්පල් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කර නියමිත පරිදි මේ රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ පතරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් ඉදිරි මේදින රැළිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයට පැමිණියා. එය මාධ්‍යයට විවෘත නොවූ අතර සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මෙලෙස අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරු කිරලපණ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මේ දින රැළියට සම්බන්ධ වෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ රැළිය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආය ආවත් මීඩියා කියා මාර්ගනෝ කියනවා මේ දැල්ලේස. නෑ මම හිතන්නේ. මේක ආණ්ඩු විරෝධී මේ රැළිය. කොච්චක් ඉතන ඉන්නේ කියලා. ලංකා ඉතිහාසයේ ලොකුම මෛරලිය වඩපත් වෙයි. මේ අවස්ථාව වෙන විට කිරුළපනේ මෛරලියට බය වෙලා අපි මුදල් ගෙවා වෙන් කරගෙන තිබෙන ශාලිකා පිට්ටනිය අපේ අවශ්‍යය අහෝසි කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක කළා තියෙනවා. මේ රටේ ජනබලයේ අපි අරගෙන එදාට ශාලිකා පිට්ටනියට එනවා පුළුවන් නම් ජනතාව නතර කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ජනසටනට පණ පොවන රට වනසන ආණ්ඩුව ගෙදර යවන මෛරලිය හැටියට තමයි අපි රැළිය පවත්වන්නේ. මේ රටේ අද උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කිරුළපනට රොද බඳින බව අපිට ඉතාමත්ම විශ්වාසයි. දැන් වෙනකොට බස් රථ නොදී ඉන්න ක්‍රියාමාර්ග තෝරනවා නාරාහෙන් පිට ශාලිකා ශාලාව අපට අහිමි කරලා කියලා දැනුම් දීලා තියෙනවා මේ මොනවා කළත් අපි පෙළපාලි හවස එකට පටන් ගන්නවා නාරාහෙන් පිට ශාලිකා ක්‍රීඩාංගණයෙන් මොන නීති දැම්මත් අපි ඒ කටයුත්ත කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්පුව කියන්නේ ජාතික නිදහස් තරුණට ආරාධනා කරනවා කියලා එහෙම ආරාධනාවක් ලැබුණද ආරාධනාවක් ලැබුණේ ආරාධනාවක් ලැබුණොත් ඒක දාන්න කුණු බක්කියක් පිළියෙල කරලා තියෙනවා මම කිල් බලන්නේ නැහැ සාමාන්‍ය මහලේ කම්පුවේ मैदी
මියතර අනුරාධපුර හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මැයි දින රැලියට සහභාගී වීම පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි කළා।